ඔබේ ආයතනයේම පැමිණ සහන මිලට පූර්ණ ශාරීරික වෛද්‍ය පරීක්ෂණයක් දැන් කිංග්ස් වේ රෝහල් ඡාලයේ වෙතින් අවතන්න 07 07 25 25 25. දැන් මේ වෙද්දී උරුමය ඔප්පු බෙදා දෙනවා, හාල් කිලෝ 20ක් දෙනවා. එතකොට තව තවත් මේ දීමනාවන් ලැබෙනවා. ජනතාව කොහොමද ඉතින් අනිත් පැත්ත හැරෙන්නේ? මැතිවරණ කාල සීමාවේ ඔවැනි ඔප්පු බෙදීම්, සහල් බෙදීම්, ආහාර බෙදීම්, බරපසාද ලබා දීම්, ජනතාව ගුණාට ඇඳීම් කොච්චර හරි සිදු වෙන්න පුළුවන්. හැබැයි මේ ඡන්දේ හුඟක් වෙනස්. දැන් ඉතිහාසයේ එහෙම දේවල් කරලා ජයග්‍රහණය කරපු ආණ්ඩුත් තිබෙනවා. හැබැයි දැන් මේ 2024 වර්ෂය කියන්නේ මිනිස්සු එහෙම ගුණාට අඳන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙවෙයි. මොකද මිනිස්සු දන්නවා මේ රටේ පවතින ආර්ථික තත්ත්වය. ඒත් එක්කම ඊට අදා ඕන කරන විසඳුම් මිනිස්සු විශේෂයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක් තිබෙනවනේ. ඒක තමයි රටේ හොරකම, දූෂණය, වංචාව පිටු දකින ආණ්ඩුවක් ඕනේ. ඒත් එක්කම රට නිශ්චිත වශයෙන් මේ ආර්ථික ප්‍රපාතයෙන් ගලව ගන්න පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවක් ඕනේ. ඉතින් මිනිස්සු බලන්නේ මොකක්ද? ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් හෝ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම. ඉතින් බලන්නේ ප්‍රධාන වශයෙන් ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරත්වය ගොඩනගාගම ඉතාමත් වැදගත්. මම දැක්කා අපිට උදව් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්, ලෝක බැංකු වෙන්න පුළුවන්. මේ හැම ආයතනයක්ම කියන්නේ එකම කතාවක්. ඒක තමයි දේශපාලන ස්ථායීකරණය ඉතාමත් වැදගත්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොහෙද තියෙන දේශපාලන ස්ථායීකරණයක්? ඉතින් අපි කියන්නේ මේකෙදි මහජනතාව බලාපොරොත්තු වන මූලික කාරණා තුනක් තිබෙනවා. එකක් තමයි නායකත්වය, දෙක තමයි කණ්ඩායම, තුන තමයි ප්‍රතිපත්තිය. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ රනිල් ළඟද, අනුර ළඟද, සජිත් ළඟද කියලා මිනිසුන්ට තක්සේරුවක් තිබෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ නායකත්වයෙන් තියෙන සමග ජන බලවේගය මේ මූලික කාරණා සියල්ලම සම්පූර්ණ කරපු ජනතා විශ්වාසය ගොඩනගාගත්ත දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් අපි පැහැදිලිවම මේකේ අපේ මූලික ඉලක්කයට යන්න පුළුවන්. දැන් මේ වෙද්දී විවාදයකට සූදානම් වෙන කතිකාව හැමතැනම යනවා. එතකොට ඊයේ NPP කේ හරිනේ කියන්නේ නම් සජිත් මහත්තයාට අමාරු නම් රනිල් මහත්තයත් එක්කගෙන ওই විවාදයට එන්න කියලා. එච්චරටම අමාරුද? ඇත්තටම මම හරිම පුදුම වෙනවා මේ NPP එකේ ප්‍රකාශකෝ කියන කතා හරිනි විතරක් නෙමෙයි. මම දැක්ක සුනිල් හඳුන්නෙත් තවත් කීප දෙනෙකුත් නිකන් මේ සමාජය හිනස්සන කතා කියනවා. කවුද ආර්ථික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් NPP එකට ඒ ආර්ථික කමිටුට ආරාධනා කළේ? එන්න අපිත් එක්ක විවාදයට කියලා සජබ සමග ජන බලවේගය තමයි අපි කිව්වේ. ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ රටේ ජනතාවට කියන්න අපිත් එක්ක විවාදයකට එන්න. ඕගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්තිද වැදගත්, එහෙම නැත්නම් NPP සහ JVP ආර්ථික ප්‍රතිපත්තිද වැදගත් කියලා අපි ඒක කියන්න ඉස්සලා කියන්න ඕනේ. දැන් ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා තාමත් පැහැදිලි ප්‍රකාශයක් පහුගිය දවස්වල කළා. මොකක්ද ඒ? ඒ කියන්නේ JVP ප්‍රතිපත්තිම තමයි NPP ප්‍රතිපත්ති කියලා. එහෙනම් ආර්ථික ප්‍රතිපත්තියත් ඒකමනේ. දැනට වෙබ් අඩවිවල පළවෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති එහෙනම් NPP ප්‍රතිපත්ති. එහෙනම් එකේ වෙනසක් තිබෙනවද? අපි ආරාධනා කළේ NPP නැත්තම් JVP ආර්ථික කමිටුවට එන්න අපේ කණ්ඩායමත් එක්ක විවාදයකට කියලා. ඔවුන් එක මඟහැරියා. මඟහැරලා ඔවුන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ආරාධනාවක් කළා. අපි ඒක බාරගත්තා. පැය 24ක් යන්න ඉස්සෙල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයා එකට ප්‍රතිචාර දැක්වුවා. ඕනෑම මොහොතක රටේ ආර්ථිකයේ ගොඩනැගීම පිළිබඳව, අනාගත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව, ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට සමග ජන බලවේගයේ නායකයා හැටියට සූදානම් කියලා. ඒක බලංගුයි. අපි කියන්නේ එහෙනම් හරිනි කියන හැටියටවත් සුනිල් හඳුන්නෙත් කියන හැටියටවත් නෙවෙයි. අපි කැමති ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, NPP නායකයා අනුර කුමාර දිසානායක මේ විවාදයේ පිළි අරගෙන ඒ විවාදයට දිනවකවානු යොදා ගැනීම සඳහා නම් කරනවා නම් අපි කියන්නේ අපි මොන මාධ්‍යෙන්ද ඒක කරන්නේ, කවදද ඒක කරන්නේ, කොතනද ඒක කරන්නේ කියන එක සාකච්ඡා කරන්න එහෙමනම් කණ්ඩායමක් පත් කරන්න. අපි ලෑස්ති NPP එක වෙනුවට ඒ අභියෝගයත් අපි බාරගෙන මේ විවාදයට ඕන මොහොතක සූදානම් වෙන්න. ඒකට කාගවත් සහයෝගය ඕන නැහැ. අපිට කොහොමත් රනිල් වික්‍රමසිංහගේ සහයෝගයක් ඕන නැහැ මෙවැනි විවාද කරන්න. මොකද ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ පුළුල් අවබෝධයක් අපේ නායකයාට සජිත් ප්‍රේමදාස මහත්මයාට තිබෙනවා. ඒ වගේම ඔහු වේදිකාවල විවේචනයට එහා ගිහිල්ලා රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලක් ගැන නිරන්තරයෙන් කතා කරන නායකයෙක්. මොකද අපේ වේදිකාවල් කාටවත් බනින්නවත්, දෝෂාරෝපණය කරන්නවත්, විවේචනය කරන්නවත් සීමා වෙලා නැහැ. අපි රට ගොඩනගන ජාතික ව්‍යාපාරයක් පිළිබඳව නිරන්තරයෙන් අපේ වේදිකාවල කතා කරන්නේ. ඒ නිසා ඒ අභියෝගය අපි ඕන වෙලාවක ගන්න සූදානම්. අපි නැවත කියන්නේ NPP එකට මේක මගහරින්නේ නැතුව, හේතු කියන්නේ නැතුව, කල් දාන්න උත්සාහ කරන්නේ නැතුව එන්න සජිත් එක්ක විවාදයකට. එහෙනම් ඒ සඳහා මූලික සූදානම් කිරීමට කණ්ඩායමක් පත් කරන්න අපි ලෑස්ති කතා කරලා ඕනෑම මාධ්‍යයක ඒ විවාදයට සහභාගී වෙන්න. දැන්
මේ වෙද්දී ඊ රණ වික්‍රමසිංහ මහත්තයත් කියනවා මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති නෑ මේ සමගියේ කියලා. ඒ නෑ කියලා කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂය හොඳයි කියන එකද? ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ප්‍රතිපත්ති සමගි ජන බලවේගයේ එලෙසම නැහැ කියන එක හරි. මොකද සමගි ජන බලවේගයේ අලුත් දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ අලුත් පරිසරයට අනුව අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බලන්න. ඔහු සියලු මහජන දේපල ජාතික දේපල විකුණා දමන ප්‍රතිපත්තියකින් ඉන්නේ. තමන්ගේ ගජ මිතුරන් පොහොසත් කරන්න ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක්නේ. ඒත් එක්කම නීතිය ආධිපත්‍ය බිඳවටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ දමන දේශපාලන ප්‍රතිපත්තිනේ ඔහුගේ තිබෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බලන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවට දීලා තියෙන මූලික අයිතිවාසිකමක්නේ ඡන්දායිතිය. ඒතරේ ඡන්දායිතිය කවුද උදුරගත්තේ? එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපති වෙලා ඉන්න මේ ආණ්ඩුව තමයි පළාත් පාලන මැතිවරණය අතුරුදහන් කරලා දැම්මේ. පළාත් සභා මැතිවරණ අතුරුදහන් කරලා දැම්මේ. ප්‍රජාතන්ත්‍රවාදය තා විශාල අනතුරකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්ති සමගි ජන බලවේගයෙන් නැහැ. සමගි ජන බලවේගයේ අපි හැම විටම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අපේ ආර්ථික ප්‍රතිපත්ති වෙලා තියෙන ගජමිතුරු පොහොසත් කරන ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි, රටේ සෑම දෙනාටම සාධාරණයේ ඉටු කරන ආර්ථික ප්‍රතිපත්තියක්. අපි විවෘත ආර්ථිකය පිළිබඳවත් දරණ මතවාද කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳවත් අපි දරණ මතවාදයක් තිබෙනවා. මොකද රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කරමින් අපි කොහොමද අපේ ආර්ථිකයට දායක කරගන්නේ ව්‍යවසායකයන්? අපි ඒ වගේ වැඩපිළිවෙල් ගන්නා ප්‍රතිපත්ති ගන්නාවක් තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂයේ නැහැ. ඒකයි අපි අතර තියෙන වෙනස. දැන් මේ මේ දිනවල තියෙන ප්‍රධාන කතිකාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් ඔබත් එක්වරක් ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, අපි දැක්ක ඔබතුමා එතන පිළිගන්නවා නේද? මොකද හිතන්නේ ගැන? මම කිසි විටකත් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ හැර වෙන කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. මට මතකයි 2015 මාව එක්සත් ජාතික පක්ෂයෙන් නැරපුවා. ඒ නැරපුවාම මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් මගේ නඩුව ඇහුවේ. මූලික අයිතිවාසිකම් පෙස්සමක් ඉදිරිපත් කරා. මම එක්සත් ජාතික පක්ෂයෙන් නිරපීමට එරෙහිව. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව? ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව තමයි මම එක්සත් ජාතික පක්ෂයෙන් නිරපීම විවස්ථා විරෝධී කියලා තීන්දුවක් ලබා දුන්නා. එතකොට මම එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයෙක් හැටියට තමයි ක්‍රියා කළේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් පොහොට්ටුවේවත් කිසි දවසක සමාජිකත්වයක් අරගෙන නැහැ. නමුත් මම විරුද්ධ වුණේ කුමටද? මම විරුද්ධ වුණේ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති අපේක්ෂකයක් කරන්න ගත්ත තීන්දුවට. හැබැයි එදා මම කිව්වා ඒ තීන්දුව ගන්න එපා, එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවායි කියලා. ඇත්තටම කොච්චර විනාශයක් වුණාද කියලා කියනවනම් අද එක්සත් ජාතික පක්ෂය බිම නැහැනේ. ඒ විනාශය ඇති වෙනවද මේ වගේ ශක්තිමත් පැරණිම දේශපාලන පක්ෂයකට වැරදි තීන්දුවක් නොගත්තා නම්? ඒක මම අනාවැකි කියනා වගේ කිව්වේ, මට පෙනුණා මෛත්‍රීපාල සිරිසේන කියලා කියන ජනාධිපති අපේක්ෂකයාව කිසි දවසක එක්සත් ජාතික පක්ෂය දුන්නු සහයෝගයේ කෘතවේදීත්ව සීපත් කරයි කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒත් එක්කම මම දැක්ක ඔහුගේ අතීත ක්‍රියාවලිය. ඉතින් මම සතුටු වෙන්නේ ඊයේ පෙරේදා වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂකයක් කරන්න මහා විශාල කාර්යයක් ඉටු කරපු චන්දිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය මොකද්ද කියන්නේ? Dasatha News ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.